ඉතින් අද මේ අවිල්ල ඉන්න තරුව කවුද කියලා හඳුනාගත යුතුයි. මම අර මුලින්ම කිව්වා මේ කලින් වතාවක ආපු කෙනෙක්. හැබැයි වින්දනේ උදෑසන මම හිතනවා ඔබට මතක ඇති මුල් කාලේ ඉඳන් ආරම්භයේ ඉඳන්ම අපි මේ වැඩසටහන පවත්වාගෙන. ඉතින් ඒ ආරම්භක අවධියේදී සහභාගී වෙච්ච අපි ආදරය කරන තැනැත්තිය තමයි දැසිය අවිල්ල. මුතු තරංග කියවම කවුරුද දන්නා? ආයුබෝවන් සුභ දැසිය. හොඳයි. දැන් මුතුගේ ජන්ම පත්‍රයේ පරීක්ෂා කරන්න එදා ඉඳන්ම අද දක්වා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපි හිතවත ලක්ෂේන නායක මහත්මයාත් ඉන්නවා. ආයුබෝවන් සුභ දැසන. ආයුබෝවන් සුභ දැසන. හොඳයි. ලක්ෂ මහත්තයාගේ පැත්තට යන්න කලින් මට මේ මුතුගෙන් අහන්න දෙන්න දැන් මම හිතනවා සෑහෙන කාලයකට පස්සේ ජන්ම පත්‍රයේ ඕන නැවත සැරයක් අපි පරීක්ෂා කරන්න නේද? ඉතින් මේ කලින් වතාවේ කියපු ඒවත් එක්ක යම් කිසි මතකයක් තියෙනවා ලක්ෂේන නායක මහත්මයා සඳහන් කරපු කාරණා පිළිබඳව. මතකයි. හැබැයි මේක දැන් ඒ ටික කිව්වා මට තව මොනවද අලුතෙන් කියන්න කියලා දැනගන්න බැරි. ඒක මම හිතේ තියාගත්ත තුනයි අපි. අන්තිමට හොඳයි. යනකොට කතා කරමු. මේ ඉතින් උතු දැන් අපි ජන්මපත්‍රය ගැන කතා කරන තාව එලා ඕන තරම් අපිට තියෙනවානේ. කියන්න බලන්න දැන් මේ දස්වල මොනවද අලුත් කලාතුරතුරු මොනවද රංගනයෙන් දායක වෙනවා නර්තනයෙන් දායක වෙනවා මොනවද අලුත් තුරතුරු? මේ දවස් ටිකේ නම් මම ටිකක් ෆ්‍රී. මොකද නාට්‍ය දෙකක මම රූපගත කිරීම කියලා දැන් අවසන් වෙලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට තියෙන්නේ සංගීත සම්දර්ශන තමයි. ඒවට විදේශගත වෙන්න ඒව තමයි තියෙන්නේ. ඒවා තමයි අලුත් කලාතුරතුරු. හරි මේ දැන් අපිට පොඩ්ඩක් කියන්න බලන්න සාමාන්‍ය දැන් ජන්මපත්‍රය කියන එකෙන් ගොඩක් වෙලාවට අපි අනාගතය පිළිබඳව දැනගන්න. එතකොට මේ කොහොමද ජ්‍යොතිෂය කියන විෂයයට තියෙන ඇල්ම කොහොමද විශ්වාසය කොහොමද? මෙහෙම කතා මම නම් 80%කට වඩා ප්‍රමාණයක් විශ්වාස කරනවා. ඒක මම ඒක ගොඩක් ඇහිම කරන්නේ කියලා 50% කියලා තමයි කියන්නේ. උන්ට මට මගේ ජීවිතේ මම මට වෙච්ච ගොඩක් දේවල් මම මේ දැනගෙන තිනවා මගේ හඳාන බලලා. ඉතින් ඒ නිසා මම 80%ක් විතර විශ්වාස කරනවා. එහෙනම් ලක්ෂ්මාත්තු අභියෝගයක් නෑ මං හිතේ මහා ලොකුවට නේද? දැන් 80%යි නේ. 80%යි. අද අභියෝග 99.9ට ගෙනියමු. මට හැකියාවක් තියෙනවා නැති ලොකු දෙයක් ඒක. ඔව්. හරි අපිට කියන්න බෑනේ දැන් මුතු තරංගා පිළිබඳව කතා කරනකොට මුතු කලින් වතාවකත් ඇවිල්ලා ජන්මපත්‍රය පරීක්ෂා කරගත්තා කියලා පුන පුනා කියනවනේ. දැන් මේ ඔබතුමාට ওই ජන්මපත්‍රයේ බැලුවාම සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ගේ චරිත ස්වභාවය පිළිබඳව විශ්ලේෂණයක් කරන්න පුළුවන්. දැන් මුතු තරංගගේ මොන වගේ චරිත ස්වභාවයද තියෙන්නේ? මුතු තරංගා අපිට ගත්තොත් එහෙම මොන වගේ කෙනෙක්ද ඇත්තටම කියනවනම්? ඔව්. දැන් මුතු තරංගා කියන සොඳුරු කලාකරණිය ගැන අපි කතා කරද්දී විශේෂයෙන්ම මට යන්න සිද්ධ වෙනවා කාල නියාමයට. ඒ කියන්නේ ඕනම ජම්මලාභියෙක්ගේ ජීවිතයේ ජීවත් වෙන කාලේ කොටස් තුනකට අපිට බෙදා ගන්න පුළුවන්. ලොකු පරාසයක් ගැන මම මේ කතා කරන්නේ මුතු. අවුරුදු 7යි 12යි මේ අවුරුදු ඉපදීමේ ඉඳන් අවුරුදු 20 වෙනකන් ඔයාගේ ජීවිතය ගැන බලන්න. උත්සාහය තුළම තමයි ඔයා හැම දෙයක්ම ලබා ගත්තේ. හරි නේ මං? හරි. එකයි. ඒතර උපතින්ම උසාවන්ට දරුවෙක් තමයි ඉපදෙන්නේ පවුලට. දෙවෙනි අවුරුදු 20 බලන්න. තම ගෙදරට බොහොම ආදරය කරන තමාගේ රටට බොහොම ආදරය කරන මොකද මේ මුතු කියන කලාකාරණිය කේන්ද්‍ර පත්‍රය දැක්ක ගමන්ම මෙරට ජීවත් වෙන්න ඕන කෙනෙක් නෙමෙයි විදේශ රටක ජීවත් වෙන්න වරමක් තියෙන කෙනෙක් වාග්යක් තියෙන කෙනෙක් නමුත් මෙයාගේ මේ කාලය තුලදී මෙයා තමා ඉපදුණු රටට බොහොම ඇලුම් කරනවා ඒ නිසා ඉන්න ප්‍රදේශයේ රටේ ගෞරවණීය තත්වයක් ඇති කරගෙන ජීවත් වෙන්න පුළුවන් හැබැයි ඒක අවුරුදු 40න් පස්සේ මට පෙන්නනවා කනස්සල ස්වභාවය අවුරුදු 70 දවා බය වෙන්න එපා. ඒතර ලොකු පරාසයේ මං ගන්නවා සිතුවිල්ලකට. මේ අපේ සිතුවිලි තමයි ප්‍රසාරණ වෙලා මං ওই ලොකු තත්ත්වෙ කිව්වේ. හිතට සිතුවිල්ල කාපුවම දේ කරන්න ඕනේ කියලා මුතු පටන් ගන්නවා වහම. මේ පපුවෙන් ප්‍රොසෙස් වෙද්දී මැදදී ඒක බොක්කෙම කරන කෙනෙක්. හද පතුලෙම කරන කෙනෙක්. හැබැයි ඒක අරගෙන ජයග්‍රහණය කරා මෙන්න මේ පැත්තට එද්දී වැඩේ අතරන ගතියක් තියෙනවා. ඕනේ අද මම මුතුගේ කේන්ද්‍ර පත්‍රය තුල දකින විශේෂම දේ තමයි මුතු අදටත් ඔයාට හිතෙන්න උනා මුතු මං කොච්චර දක්ෂ කෙනෙක්ද මට සින්දු කියන්නත් පුළුවන් රඟපාන්නත් පුළුවන් මං ලස්සනත් මට තියෙනවා නමුත් මං මීට වැඩිය උසස් දියුණුවක ඉන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද ඔයාට පෙර ආත්ම අකුසලයක් තුල මේ මේක ටිකක් පස්සට අදින ගතියක් තියෙනවා ඉපදින්නෙත් ගුරු මහදසාවේ රවි අන්තරදසාව. හැබැයි ගුරු මහදසාවේ ඉපදීම හේතු කොටගෙන ගුරු දහවැන්නේ බලවත් වීම හේතු කොටගෙන මෙයාට වෘත්තීය තත්ත්වයේ ඕනතන ගියම ගෞරවයක් ලැබෙනවා. අනිවාර්යෙන් මේ අඬ ගහලා මුතුව ගන්න වැඩවලට. ඒක හැමම තියෙනවා. නමුත් රවි අටවැන්නේ ඉඳීම හේතු කොටගෙන මොකද්ද? වැඩ ප්‍රමාදය. එක්ක මෙයා වැඩේ කල් දාන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් මම ලෑස්ති වෙද්දි අනිත් එක වැඩි කල් දානවා. හොඳයි ලක්ෂ්මාතේ දැන් මේ පොඩ්ඩක් ඔක දැනගන්න ඕනේ අපි. මුතු දැන් මට පොඩ්ඩක් කියන්න බලන්න දැන් ක්ෂේත්‍රයට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද?
මම මේ වගේ තැනකට එන්න ඕනේ කියන හැඟීමට වඩා මම මේ ගොඩක් උනන්දු මදි. ඒක තමයි මගේ තියෙන්නේ. කවුරු හරි උනන්දු කරොත් තමයි මම ඒකට මොන හරි යොමු වෙන්නේ. ඉතින් එහෙම එකක් තියෙනවා සින්දුවක් කරන්න උනත් මට කවුරු හරි අවුරුදු ගාණක් කියන්න ඕනේ. ඉතින් එහෙම එකක් තියෙනවා. ඒක මගේ මම හිතන්නේ ඒක තමයි මගේ තියෙන දුර්වලකම. ඒ ඇරෙන්න මං එහෙම මේ මොකක් හරි දෙයක් නැති වුණා කියලා ඒකට පසුතැවෙන්නේ නැහැ. ඒක මගේ හොඳ අතට වුණා කියන තමා හිතන්නේ මම හැමදේම. හොඳ ලක්ෂ්මහත්තයෝ දැන් හොඳ දැන් ඔය කියන කාරණෙත් එක්ක මේ මුතුගේ ඉදිරි කාල සීමාව තුලදී වෘත්තිමය ජීවිතයේ රංගනය නැත්තම් නර්තනය ගායනය ඔය කියන කලා කටයුතු මොන විදිහේ ගමන් මාර්ගයක ගමන් කරයිද? ඔව් ඒක කියන්නේ ඉස්සල්ලා මෙයාගේ ලග්නාධිපතිය දෙනවා යම්කිසි සංඥාවක් මෙයාගේ ජීවිතය ගැන. දැන් මුතු ඇවිල්ලා දෙයක් හිතුනොත් ඒකේ අන්තයටම කරන්න පුළුවන් කෙනෙක්. ඔව්නේ. අතාරින්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි ඉරුවන්. එපා වුණොත් පැත්ත බලාගෙන ඉන්නෙත් නැහැ ඒ පැත්තේ. තේරෙනව නේද? හරි. හැබැයි මොනවා වුණත් උපත තුල අන් අයගේ ප්‍රසාදය ඉක්මනින් ගන්න පුළුවන්. පොඩි හිතුවක් ආරම රණ්ඩුකමක් තියෙනවා. නමුත් ලිංගතුකමක් මෙයා ගාව නිතරම තියෙනවා. ඒක තමයි මෙයාට මුල් වුණේ පස්වෙනි කොටුවේ සම්බන්ධතාවයක් තියෙනවා ලක්නාධිපතියත් එක්ක. ඩාන්සින් මියුසික් කාඩ්ස් කියන එකක් ඇඟතුලට එන්නේ. ලෙංගතුකම සෙනෙහවන්තකම දැඩිව බලාපොරොත්තු වෙන කෙනෙක්. ජීවිතේ දිනන්නම උත්සාහ කරන කෙනෙක්. ඒ එක්කම මෙයා දුවන්නේ සිතුවිලි තුල. ඒ සිතුවිලි තුලම මුතු තරංගට එක වෙලාවකට තියෙනවා ඕනම කෙනෙක්ගේ වැරදක් ඉක්මනින් දකින්න පුළුවන් ගතිය. තියෙනවනේ? දැන් මේක පස්සෙන් නිරුවන් පෙන්වන්නේ. අනේ එතකොට නිතරම ආදරවන්තයාගේ වැරදි ඉක්මනින් ඉක්මනින් දකින්න පුළුවන්. මුතු දැක්කට කමක් නැහැ කියන්න නම් යන්න එපා. කිව්වොත් මොකද? ඒ ආදරවන්තයාට හිත යන්නේ මේ ළමයා මගේ වැරදි මොනි දකින්න කියලා. වරදේ නෝ නේද? ඒක එපා වීමට හේතුවක් වෙන්න පුළුවන්. මම කියන්නේ ඒ පැත්තෙන් නැත්නම් අනිත් පැත්තෙන් හොඳ මීටරයක් මේක. අනිත් පැත්තෙන් තමයි ඉපදුණු රටේ ගෞරවයකටපත් වෙන්න පුළුවන්. ඒක මේක තියෙනවා. මොකද හදවතට දෙයක් වැදුනොත් මුතු සියලු දේවල්ම තමාගේ හිතේ සටහන් කරගෙන තමාගේ හිතෙන් ක්‍රියාවලින් උසස් ලෙස තමාගේ අරමුණ කරා මං කොහොම හරි යනවා කියන දැඩි සටන්කාමී හිතක් තියෙනවා. මේ හිත මෙයාට හොඳයි. දැන් මං ඒක ගත්තේ දැන් මෙයාගේ ඉස්සරහගෙන කියන්න. හැබැයි මේ ලග්නාධිපතියත් එක්ක කේතු කියන ග්‍රහය එකතු වෙනවා. එතන මොකද වෙන්නේ? මුතුව හකුලලා දානවා. දැන් ප්‍රසාරණේ වෙලා මුළු රටටම පේනලා ලොකු දියුණුවක් ලබන්න තියෙන මුතුව හකුලන්න බලනවා. ඒ මොකද්ද කොහොමද හකුලන කියන්නේ? මං කොච්චර දක්ෂ ලෙස කරත් වෙලාවකට නිසි ඇගීමක් නැහැ. මා කවුරුත් අගය කරන්නේ නැහැ. එතකොට මුතු කොහොමද ඕකට මුණ දෙන්න ඕනේ? උපක්‍රමශීලීව. එතකොට මුතුට මේ යන කාලය තුලදී ලග්නය නිසා ඒ රාශිකයක් පවතිනවා. එතකොට කොහොමත් මුතු ඉපදෙන්නේ අෂ්ටමේ රාශිකයක. එතකොට ජ්‍යොතිෂ වේදිය තුල න්‍යාය කියනවා අෂ්ටමේ රාශිකයේ පොඩි කාලෙදින මැරුණොත් දුක කන්න පුළුවන්, කට්ට කන්න පුළුවන්, උපන් තත්ත්වයට වඩා අනිවාර්යෙන් උසස් ජීවිතයක් ගත කරන කෙනෙක් බිහි වෙනවමයි කියලා. එතන පොඩක් හිත සම්බර මාසෙන් පස්සේ සමහර විට මුතු තරංග ඔව් විවාහය බලා ගන්නත් අපිට ලැබෙයි හොඳයි ලක්ෂ්මාත් අපි කතා කරන්න ඕනේ නමුත් ඊට කලින් විරාමයක් ගන්න විරාමෙන් පස්සේ අපි මුණ ගැහිලා තවත් කතා කරමු විරාමයේ අතරතුර අපේ මැදිරිය ඇතුලේ හැමෝටම පොදු ප්‍රශ්නයක් තිබුණා ඒ පොදු ප්‍රශ්නේ තමයි මුදු තරංගගේ වයස කීයද කියන එක.
laksana ke mahatmya sandahan karena mutu tarangkada baru tuh visi dekai gila. Itu baru tawa kenek sandahan karena api kita tawa dahayak ikutu karena gila. Tawa kenek kira ayah peti dina baru tuh baraganak gila nih. Hatta ate widri peti lati nak gila. Pasca patar ya. Hatta rumah segi anak kiamat ini. Mata hatta rumah mata kena ini visi dekin pasti. Visi dekin pasti mata kena harbi ala nanti guna. Laksman tuh. Dengar ya nih. Demi ini November masim pasti. Kamu honda iki lagi, itu yang pertanyaan sih allah. Nanti bela honda kalah kuda aja nanti. Itu karena me, bivah itu, oh honda kalah perjuangan agak tuh narik. Tapi ini memang katina, bivah ya gatta hama, upaya tulam, me mutu tarangga kena kalakar ini, toh honda bivah ya ketemu sih tapi nanti. Me mutu balapratnya tamu suami, purusya, hari itu, amma kene araksha keragangan daruyat kage, bener kene. Hari itu yang kita kayak gak aneh sih, mata guideline dekat deh na. Nah, beri kene itu lebih nih. Nggak boleh kene. Hari, eh, emang kene. Eh, kama, daddy bal enggak tuh kamu seneng mantap kamu balap perut tuh nakene. Hebat, make kendiri penino, eh kan nolabeni tuh nama setawa. Hari, itu kota kendiri itu, kondet sama galapan nona kian nih, meyake hatve nih tuh na graha yoga mulker gino vivahaya kaldano. Me vivahaya kaldano ikat eh. Mereka petikar mereka darmiya tulah ani wara emakaran none. Eh menatna mutu tarangga kena saudaru kalakar ne dejine lassan kenekne. Ah, itu rovivah ya parakpe ne bener heituat tiene bane. Namut kasad bandingne silu dewa last wedi monahari karnu karna itu agane mereka parakpe nawa. Mata denna ruan mage adyaki mak harik sulwe mangkia nna. Mukut me adyaki mutu tarhari bedagat. Dagosak amma kenek kendra patre balan mangga ote nawa. Paule boh marah tidak durut rawa. Paling ini daru aja ati antri sekolah kita ni. Aurudda pasal gas tu gebi ma gawan ne beriun ni sa daru awa sekolah ini pakai line kerla ti ni. Demun daru aja ati antri sekolah ke masa ya red line ne kita ngaji la ti ni. Me amma mangga utai ulahana. Mundur hitu paula tatake suami aja business koma kadam beri la. Boh ma edawela hamaru. Tamar daru aja banisse ke dala. E amma badi kini no. Tahu me, apa dahau sih nang heita dahau sih jiwat tenne kohmete kila hitan nbe. Itu loh, palaweni daruwa aurud dakma gitu reinno. Muka dmana matak kune, seruit maharatan wanse thamage langgam mitrekwa apaya yan nodi, bambalowo tagi hilla, beragat tehdi. Mungkin wame orang meh makaran nbe puluan de. Satya, hamadaham dahau sih gede bodhi puja dahai gane orang karan nbe puluan de. Orang gede jangan tine kemekai mekali suipeka kedeni nhe. Mama kerana mahat tu kiwa, mang ayat bodhi puja kerana hendak kira dulu na. Hari, mungkin saya ke loko prana kata khusus lekut tiba. Ara, matik ke, mageng keindra patra balagan ni na, itera, api yatre tina podi sammuti, ak samhara ilat leddu rogi, itu na hama, api kata avela mudal wasing udau kerana katte, napi meh mudah ak keramu. Hari, ane wagi, api e wagi katte ekutulah, mea binwi, hari ke gawe ek midas kerana tu, api selisum kala. Biswas kerana belang ilah bodhi me bodhi puja waktu yang ne, ekah bodhi puja aku dapat payak kiteri anuah, me khan thab, me amma, dausera pay dahayak kekolahak belang ilah damai ini. Hebe kharitam bodhi puja kerana, ekah kibarwedi, winari dahayak pahalok keristika kerana, ya apau kerana. Kharitam pasyen dausera bodhi puja wedi, wedi hiti yulak, kekannya awur du panas pay hatai yagi yulak kayu lak kata kerana, apikah awu dekalati ne hamadah meten bodhi puja kerana. Mereka awasta atau klubnya mereka wisata itu kokom kian. Wisata sekarang mereka terutama sedih dulu dia. Mereka juga lah. Idiri patte no daru denna. Wisya widya ala matte matte yana kamma school piece kian. Nah, obo tuh. Nah, mama dahas kali. Mutu utat, wivahaya mulkar gan nah. Loko pera atma akusale atina wivahaya kalian. Itu mereka yang teriati inwa. Laksma tu api dah bela bela, non bela bela, bela bela katakan. Orang awas tahu tiennah kianya. Oh, itu korang mutu ke tiennwa, memetenah gahayoge mulkaragana pramadya. Namu tu pramad neti karagan, beri wendu dihakte. Dih kita memang kianya. Udaharnya katama, mutu ramam wadi keti makibul abah sedia. Pramadai kianya di mahaluku esa kene. Oh, mutu uta puluan nang, ekat dikata nokadawa, masa nama ekat bodhi puja watyan. Mukadha. Mutu masa nama ya tamauge khusyin dalam tamai dia tenne. Itu rumi aku selaya khusyatuladi mati buna. Eh manang apit itu anu pobo khusyalya kaniwarin keran nona.
මුදු උට මේක මුද්දක් දාලා සුරයක් දාලා වෙනයම් සාන්ති කර්මයක් කරලා මේ අකුසලයේ කඩන්නම බෑ. එහෙමනම් මුතු ඒ පව ඒ අකුසලයේ යටපත් කරන විදියට කුසල් දාමයක් ඇති කරන්න ඕන. එතකොට ඒ කුසලයක් ඇති වෙන්න ඕනේ ලෝභ දෝෂ මොහව නැති මොහතවල් ගත කරන්න ඕන මෙයා. මෙඩිටේෂන් පවර් එකක් ගන්න ඕන. එතකොට එකපාරට මෙඩිටේෂන් එකට අපිට යන්න බෑ. නමුත් අපිට බෝධි පූජාව තුළ දන්නේම නැතුව ඒ කුසලිය අපිට ඇති කරගන්න පුළුවන්. එදත් අපේ මිනිස්සු බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වේ තමුන්ගේ දුක. එතකොට 84,000ක මහා ධර්මස්කන්ධයක් ඇති වෙන්නේ මේ දුකට උත්තර දීපු හැටි අපේ බුදුරජාණන් වහන්සේ. අදත් මුතු මේ දුක මේ අකුසලය බුද්ධ ශක්තියට කතා කළොත් මම නිවැරදි අනාවැකියක් කියනවා මාස 9ක් ඇතුළත මේ වැඩේ කළොත් මුතුගේ විවාහය සිද්ධ වෙනවාමයි. හොඳයි දැන් මේ විවාහය පිළිබඳව කතා කරනකොට ටිකක් මේ මුතුට අනේ මන්ද හිතේ දුනද කියන්නේ මං හිතන්නේ නැහැ එහෙම වෙනවයි කියලා මොකද මුතු කියන්නේ බොහොම ශක්තිමත් හිතක් තියෙන කෙනෙක් කියලා අපි විශ්වාස කරනවා. මුතු මේ කොහොමද දැන් ආදරය සම්බන්ධයෙන් මේ මාතෘකාව පිළිබඳව කතා කරුත් එහෙම මේ විවාහය වගේ මාතෘකාවක් කොහොමද දැනෙන්නේ ජීවිතේට කොහොමද අත්දැකීම එහෙම කොහොමද මං හිතන්නේ දැන් මේ වෙනකොට මම විවාහ වෙලා ඉන්නවනේ හරිනම් ප්‍රමාදයට හේතු ඉතින් මගෙම වැරදි වෙන්න ඇති සමහරවිට ඔබතුමත් කිව්වේ දැන් මේ ආත්මේ වැරදිම නෙමෙයි ගිය ආත්මේ මේ ආත්මේ නම් මම එහෙම වැරද්දක් දැනුවත් කරලා නැහැ ඉතින් එහෙම කරන්න හරි බයයි මේකම තියෙනවනේ ප්‍රොමට අවස්ථාව දෙනවා නේද ආදරය කියන මාතෘකාව ගන්නකො මුතු තම ප්‍රේමවන්තයාට අම්මට තාත්තට යාළුවට කරන ආදරය තුල මට මේක පෙන්වන්නේ ආදරය තුලද මගේ මුතු කියන සුදුරු කලාකරණියට දුක තදින්ම දැනෙනවා ඔව් ඒක වැඩි කඩා වැටීම් වලට වැඩි හොඳ දැන් මුතුගෙන් අපි දැනගමු මුතු අපිට කියන්න බෑ දැන් ආදරය කරන කෙනාගේ මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන සාමාන්‍ය දැන් අපේ ඕනම කෙනෙකුට ආදරය කරද්දී තියෙනවනේ හිතේ මැවිච්ච කෙනෙක් මේ මැවිච්ච රූපයක් තියෙනවනේ එයා මෙන්න මේ වගේ වෙන්න ඕනේ මේ වගේ ගතිගුණ තියෙන්න ඕනේ මුතුගේ හිතේ තුල මැවිච්ච මේ සහකාරයා මොන වගේ ගතිගුණ වලින් හෙබි කෙනෙක් විය යුතුයි කියලා හිතනවා ඔයිට ඉස්සෙල්ලා මට අවස්ථාව දෙනවද මගෙන් අහවට පස්සේ මේක අහනවද මොකද දැන් මේ ග්‍රහය යම් කිසි දෙයක් පෙන්නනවා අපේ අවස්ථාව දෙනවා අභියෝගේ බාර ගන්න කැමති මම දකින්නේ මෙන්න මෙහෙමයි උසේ හැටියට පිරිපුන් ශරීරයක් උසේ හැටියට උස මහත තියෙන්න ඕනේ හරි මෙයා සුදට ආසයි මේ මේ රත් පැහැ මේකට ආසයි පොඩි ගැඹීර තත්වයක් එයා බලාපොරොත්තු වෙනවා තියෙන හරියට දැන් හරියට මේ ඉන්නේ කින්නගෙන නළුවෙක් වගේ පුද්ගලයෙක් නළුවෙක් නෙමේ ඒ වගේ හොඳ රූපකායක් තියෙන පුද්ගලයෙක් ඔදු නැද්ද මේ ගහය දැකලා මං කිව්වා කියනවනේ මොකද්ද උත්තරේ කොහොමද ඇත්තද මේ කියන්නේ හරි හරි තවත් කියන්න තියෙනවා නම් කියන්න බෑ මොනවද බලාපොරොත්තු නෑ ඇත්තටම මේ උසස් විවාහයක් වෙන්න තියෙන්නේ මේ එන පුද්ගලයා වෘත්තියේ මේ තත්ත්වකින් හරි ව්‍යාපාර තත්ත්වකින් හරි ඉතා උසස් මට්ටමක ඉන්නවා හරි උස්සාවන්ත පුද්ගලයෙක් හරි හැබැයි පොඩි ආඩම්බරකමකුත් තියෙනවා මම තමයි ලොක්ක කියන ගතිය හැබැයි ඒක අවංක ආඩම්බරකමක් හරි ඒ නිසා මං කියන්නේ මේක මුතු ගන්න ඕනේ දැන් මුතුට මැණිකක් පෙන්නලා පස් වලින් වහලා දාලා තියෙන්නේ එදොර මුතු මොකද කරන්න ඕනේ මේක හරලා ගන්න ඕනේ හරන්න ඕනේ කොහොම තුලද ධර්මයේ තුල ධර්මයේ තියෙන ආයුධ ටික අතර ගන්න ඕනේ. ඔය ලක්ෂ මහත්තයා දැන් ඔය මුතුගේ හැංගිලා ඉන්න මැණික හොයාගන්න අපිට එක උදව් කරන්න ඕනේ. ඒ මැණික හොයාගන්න උදව් කරමු අපි විරාමයෙන් පස්සේ. විරාමයක් ගමු විරාමයෙන් පස්සේ නදතුන්ගේ. විරාමයට කලින් අපි කතා කරගෙන හිටියේ මුතු තරංගගේ විවාහ ජීවිතය, ආදරය, ඔය කියන මාතෘකා. දැන් මේ අපිට නොකියපු දෙයක් තියෙනවා. මුතු තරංගා මේ ඒක නොකියපු දෙයක්. ඇයි එහෙම කරන්නේ අපිට? අපි මෙච්චර කතා කරගෙන ඉන්න අතරේ ඇයි කිව්වේ නැත්නම් සාමාන්‍යයෙන් දැන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙ ඉන්නවයි කියලා කියනවා. මේ අදහස ඒට අනිද්දම වගේ කොහොමද තියෙනවද? විවාහ වෙන්න බලාපොරොත්තු? මගෙන් දහන්නේ මුතු මගේ බලාපොරොත්තු නම් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කාලය තමයි ඒකට. එක පාට මාසයකින් ඕක ප්ලෑන් කරන්න බෑ. ඉතින් එක්ක රට යන්න තියෙනවා. එක්ක මෙහි ලංකාවේ ෂූටිං හරි ෂෝස් හරි තියෙන. එතකොට අර ටිකක් ඒ වෙනුවෙන් කාලේ කැප කරන්න බැරි ප්‍රශ්නේ තමයි ගොඩක් හැම වෙලෙම තිබුණේ. ඉතින් ඉස්සරහට හොඳ වෙයි කියලා හිතනවා නොවැම්බර් මාසෙ. හොඳ වෙයි කියන ඉතලා එහෙම කියලා ලක්ෂ්මාත්තගේ මුණ දිහා බලලා ලක්ෂ්මාත්තෝ මේ ඔන්න නැකතක් එහෙම තියෙනවා නම් කොයි වගේ සුදුසු කාලයද තියෙන්නේ කියලා කියන්න පුළුවන්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මුතු තරංගා කියන්නේ උපතින්ම වාසනාවන්ත කෙනෙක්. වාසනාවන්තකම කියන්නේ තමාගේ අරමුණු ඉලක්ක කරා කොහොම හරි යනවා. සල්ලි බාගේ නැති වෙන්නේ නැහැ. කොහෙන් හරි ඒවා ලැබෙනවා. ඒද ඒ වාසනාවන්ත බව අනිවාර්යයෙන් මුතුට තියෙනවා. ඒ එක්කම මුතුට දක්ෂතා ගොඩක් දීලා තියෙනවා.
විශේෂයෙන් මේක එන්නේ චන්ද්‍රයා පස්වෙන් නීදීම හේතු කොටගෙන ක්‍රීඩා සිරියඟ. අනිත් පැත්තෙන් නාට්‍ය වගේම මේ සින්දු කියන්න පුළුවන් දක්ෂතාවයක්. දැන් මෙයාට සංගීතය තුළ භාවනාගත වෙන්න පුළුවන් කෙනෙක්. සින්දුවක් අහහ තව දෙයක් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. නිතරම ලස්සනට ඉන්න උත්සාහ කරන කෙනෙක් පොඩි කාලේ. අම්මගේ කිව්වට සොක්කමුටි ගාගන්නේ නැහැ. ඒක තියෙන ඒ සුන්දරත්වය හැමම මේක තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේක දීලා තිනවා සෙනසුරු මෙවැනි භාග්යක් වාසනාවක්. මේ මුතු තරංග කතා කරන සෑම වචනයක් තුලම ආගම දහමට ගැබ්බු වචනයක් ඒක අඩංගු වෙනවා. නිතරම ප්‍රිය වචන කතා කරන්න හරි ආස කෙනෙක්. ඒ වගේම ඊළඟ ආත්මයේ මීට වැඩිය හොඳ තැනකට මං ගෙනියන්න ඕන කියලා හිතරගෙන. ඔදනට ඒ වචනය තුල තියෙනවා. එතකොට මේ ලෙංගතුකම සෙනෙහවන්තකම තුල මුතුට ඇති වෙන සතුරු හරි අඩුයි. එහෙමනම් මොකද මේ කියන්නේ? මුතුට ඇඟ තුල ආගම දහම තුල තියෙනවා. එතකොට 2014 පස්වෙනි මාසෙන් පස්සේ මුතුගේ මේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති වෙන්න තියෙනවා. විශේෂයෙන් මුතු විදේශීය රටවල ශ්‍රී ලාංකික කලාකාරණයක් විදිහට වැඩි ප්‍රසිද්ධියක් දරන්න තියෙනවා. එයාට විදේශවලින් විදේශවලට එන්න සින්දුවලට ඒ දේවල් වලට ලැබෙන ඇණුම් ප්‍රමාණය වැඩි වෙන්න තියෙනවා. එහෙනම් මේ මැයි මාසේ 24න් පස්සේ මුතුට ජීවිතය තුළ තමාගේ වෘත්තීය මට්ටම් තුළ විශේෂයෙන්ම සංගීතය මුල් කරගෙන සින්දු කීම මුල් කරගෙන විශාල ආදායම් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව වාසනාව තියෙන කාලයක්. කාගෙන් උදව්වක් කිල්ලොත් අත්ගාලම ලැබෙන කාලයක්. 2014 මේ මාසයෙන් පස්සේ බොහොම හොඳයි කියලා කියන. එනදී විවාහ වෙන්නත් බලාපොරොත්තු වෙ තියෙන ඒ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා විඳින දර්ශන තුලින්. හරි. දැන් අපි උපකල්පනය කරමු විවාහ වුණා. හරි. විවාහ වුණාට පස්සේ විවාහ ජීවිතයේ ඉදිරි කාලය මොන විදිහට ගත වෙනවද? විශේෂයෙන්ම ගෘහණියක් විදිහට, ඒ වගේම ආදරණීය අම්මා කෙනෙක් වෙන්නත් ඕනේ, අම්මා කෙනෙක් විදිහට, බිරිඳක් විදිහට, තමන්ගේ මේ ජීවිත කාලය ඉතිරි කාල සීමාව කොයි විදිහට ගත වේද කියන එක ඕකෙන් කියන්න පුළුවන්ද පුතුමා? ඔව්. විශේෂයෙන්ම මෙයාට ජීවිතය තුළ ආගම දහමට බොහොම නැඹුරුව ඉස්සරහට යන්න හදන කාන්තාවක් තමයි මම දකින්නේ. මොකද දුක කියන එක මම කියන්නේ තදින් වැදෙනවා කියලා. හැබැයි ඒක निराකරණය කරගන්න පුළුවන් ශක්තියක් සෙනසුරු ග්‍රහය දීලා තියෙනවා. ප්‍රිය වචනය ආගම දහමට ලැබීම. අනිතික මුතු කියන කලාකාරණියට අපි ආගම දහම ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. උපතින් ගෙනල්ලා තියෙනවා. අපිට යාගෙන් ඇඩ්වයිස් ගන්න පුළුවන්. එතකොට මුතු කියන්නේ මුළු ලෝකය ගැනම දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්. හොඳ කොමන් සෙන්ස් එකක් තියෙනවා. මුතුගෙන් අහන්න රටේ ලෝකේ වෙන දේවල් පටස් ගාලා කියයි. එතන ඊළඟ හොඳ ප්‍රසන්ස් ඔෆ් මයින්ඩ් එකක් අවශ්‍ය තැනට අවශ්‍ය විදියට වචනේ පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතන ඇඟ ඇතුළත ආඩම්බරකමක් තියෙනවා. ඒ ආඩම්බරකම යාගේ දක්ෂතාවය මුල් කරගෙන එන එකක්. ඒ නිසා මුතුට ආගම දහම තුල මොකද මේ ලැබෙන ස්වාම පුරුෂයන් අනිවාර්යෙන් ආගම දහමට ලැබි කෙනෙක්. ඒ නිසා ධර්මයේ මුල් කරගත්ත ඒක කැටිකරගත් කරගෙන තමාගේ තියෙන වෘත්තීය මට්ටමන් ඉස්සරහට අරගනිමින් යන්න පුළුවන් ග්‍රහ බල ශක්තියක් අනිවාර්යෙන් මේකේ තියෙනවා. ඒකයි මම කිව්වේ. මුතු මන්නම් දැකලා නැහැ කාගවත් හිත රිද්දන වචනයක් ඇති වෙයි කියලා. මෙතනම ප්‍රිය වචනේ කතා කරන්න කැමති කෙනෙක්. මේකම තමයි මෙයාට මේ මුළු කේන්ද්‍ර පත්‍රය තුල මන් දැක්ක විශාලම වාග්ය වාසනාව. ඒ නිසා කුසලයේ චුට්ට චුට්ට ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වගා කරගන්න පුළුවන්. හොඳයි ලක්ෂ්මන්ත, දැන් මේ ඔය කියන කාරණා කතා කරන යනකොට මට මේ මුතුගෙන් අහන්න හිතන සාමාන්‍ය දැන් ඕනම කෙනෙකුට ජීවිතේ දැක්මක් තියෙනවනේ. මුතුගේ මොකද්ද දැක්ම? දැන් අපිට ඒත් එක්ක ඔය දැක්මත් එක්ක පොඩ්ඩක් ජන්මපත්‍රය පිළිබඳව කතා කරන්න පුළුවන් ඉදිරි අනාගත කාල සීමාව තුළදී මේ දැක්මට යන ගමන් මාර්ගය. අනාගතයේ පිළිබඳව මොකක්ද දැක්මක් තියෙනවද? ඒක තමයි නැත්තේ. මං කිසිම දෙයක් මෙහෙම දැන් මං කිසි දෙයක් කරන්නේ අනාගතයට මෙහෙම දෙයක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් ඉඳන් මං ඒක ටාගට් කරන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඒක මගේ වැරද්දක් එක පැත්තකින්. ඒකෙන් තමයි මේ හැමදේම මං ඉඳන් පරක් වෙන්නේ. හැබැයි මගේ ජීවිතයේ අනාගතය ගැන මං කිසිම දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. සමහර විට එහෙම හිතලා මම අර එක සැරයක් කිව් වැටිච්ච නිසාද දන්නේ නැහැ. දැන් ඕනටද මං හිතන නිසා ඒ නිසා ඒ කීප සැරයක් කොහම වැටිච්ච නිසා දන්නේ මම ඕනටද අනාගතය ගැන හිතන්නේ නැහැ. ඒ මගේ හැටි. අනාගතය පිළිබඳව මහා බලාපොරොත්තු නැහැ මේ. හැබැයි මගේ එක දෙයක් තියෙනවා.
මං ලබන ආත්මයක් ගැන බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මං පවුනකර ඉන්නවා කියන මේ මම හරි සුද්ධවන්තයි කියන එක නෙමෙයි. මං පුළුවන් තරම් try කරන්නේ කාටවත් පවක් නොකර ඉන්න. හැබැයි ලබන ආත්මයක් ටාගට් කරගෙන නෙමෙයි. ලබන ආත්මයක් ලබන්න ඕනේ කියලා මගේ එහෙම නැහැ. හැබැයි පවුනකර ඉන්නයි අනිත් එක තමයි මේ ආගම දහමට හරි ලැබී නැත හැමදාම බුදුන් අඳින්න ඕනේ කියලා එහෙම එකක් නෑ මගේ. ආගම ධර්මය කියන දේ අපිට ඉගෙන ගන්න දැනුමක් ගන්න ඉගෙන ගන්නනේ තියෙන්නේ. හැම්බෙලේම බුදුන් අඳින්න මල් කඩලා පූජා කරන්න පහම් ඒවා පූජා කරන්න කියලා හැම දෙයක් නෑ මං මං හිතන විදිහට බුද්ධ ආගමේ. අපි ඒක ධර්මය ඉගෙන ගන්නයි ඕනේ. කියලා මං හරිද? මම හිතන්නේ හරිද? ඔන්න උතන තමයි මුතු තරංගට වැරදුනේ. ලක්ෂ්මාත්මයා බොහොම සාවධානව ආගෙන හිටියා මං හිතන හොඳ පිළිතුරක් තියෙනවා පුතේ. ඔව්. මොකද අපිට ඔයාට පෙර ආත්ම කුසලයක් තියෙන නිසානේ මනුෂ ආත්මයක් ලැබුවේ. මහාචාර්ය වල්පොළ හාමුදුරුවෝ කියනවා එයාගේ බුද්ධාස්තෝට් බුද්ධ සිතුවිලි කියන පොත මේ විශ්වයේ බුද්ධහම් ගැන සරල ලෙස දැනට ලියපු වටිනාම පොත. ඕන සංඝයා වහන්සේ නමකින් අහද්දි ওই පොත ගැන තමයි කියන්නේ. ඉතාම සරලව තියෙනවා. ඒකේ තියෙනවා එක තැනක ලෝකෙට බිහි වෙන සෑම මිනිසෙක්ම වාසනාවන්තයි. ඇයි ඒ? ඒ මිනිසයාට බුද්ධත්වයට කරා යන්න පුළුවන්. අවශ්‍ය දෙ මොකද්ද? ඩිටර්මිනේෂන් එක. උත්සාහය. එහෙමනම් මුතුත් වාසනාවන්ත කෙනෙක්. මුතුන් තිරිසන්නාත්මයකට ගියේ නෑනේ. මුතු ප්‍රේතෙක් කියලා ඉපදුන්නේ නෑනේ. මනුෂ්‍යත් මනුෂ්‍ය දුවක් වෙලා. ඒ විතරක් නෙමෙයි. ලැබලා බොහොම හොඳ කලාකාරණයක්. කලාකාරණයක් ප්‍රසිද්ධිය. ප්‍රසිද්ධියක් ඇති වෙන්නත් කුසලයක් තියෙන්න බෑ. එතකොට දැන් මෙතන තියෙන මුතුගේ තියෙන එකම වරද තමයි මම මේ දැක්කේ. මොකද්ද? මුතුගේ සිතා ගැනීම තුළ. මොකද මුතුගේ ලග්නාධිපතිය පෙන්නනවා අනේ මම මෙහෙම කිව්වටව තරහ වෙන්නේ නැහැ නේ. නෑ නෑ. මුතුට නිතරම අවිශ්වාසවන්ත හිතක් තියෙනවා. ඔව්ද නැද්ද? ඒ කියන්නේ තමන් පිළිබඳව නැත්තම් අනිත් ඔව් ඔව් තමන් පිළි මේ වැඩක් නැහනේ. මේ මෙව ගොරුනේ. ආත්ම විශ්වාසයේ ඔව් ඒ කියන්නේ බුත ඒ මකර නවස්සේක ඉඳලා බලන බැල්ව. ඉතින් මෙයාට අවාසි ඒකයි. නමුත් මේ තියෙන ආගම දහම අනුව බුදු මුතු කියන කලාකරණයේ හැමදාම තුන් සූත්‍රය කියලා බුදුන් වැඳන් නම් අද මුතු මේ ස්ටුඩියෝ එකට එන්න ඕනේ බෙන්ස් එක නැත්තම් BMW එක. එවැනි කේන්දරයක් මේකේ තියෙන්නේ. එතකොට ධම්මපත්‍රයක් කියලා කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියන හරියට අඳුරට ටෝච් එකක් අල්ලලා වලේ වැටෙන්න දෙන්නේ නැතුව තමාගේ ගමනාන්තය කරා යන්න පෙන්වන මාර්ගයක්. අද අපි හිරු මැදිරේ ඉඳන් මේ මුතුට කියන්නේ මුතු ඔයා මෙහෙම ඉන්නුණු කෙනෙක් නෙමෙයි මීට වැඩිය ලොකු දියුණුවක් ඔයා ලබන්න ඕන හැම පැත්තෙම. එතෙන්ට අවශ්‍ය කරන ශක්තිය තමයි අද අපි දෙන්න උත්සාහ කරන්නේ. හරි. එතන මුතු අනිවාර්යයෙන්ම අර එයා හිටපු නිගමණයෙන් බැහැර වෙනුණා. මොකද්ද? ආගම දහම ඕනේ නැහැ. එහෙමනම් මම කුසලයක් ඇති කරගන්නේ කොහොමද? බණ අහන්න ඕනේ පින් කරන්න කුසල් වෙන්න. ඇයි? ඒ දේ දැනගත්තේ නැත්නම් අපිට ඒක කරන්න හිතෙන්න මාර්ගයක් එන්නේ නැහැ. එහෙමනම් මුතු කියන කලාකරණිය අනිවාර්යෙන් කරන්න ඕනේ දවසට පැයක් එකමාරක් ධර්මය තුල. ඒ කියන්නේ මම ධර්මය තුල ඉන්න කිව්වයි කුසලයේ වර්ධනය කරගන්න. ඇයි මේ සියලු දේවල් ප්‍රමාද වෙන්නේ? ඒකට අනුරූප වූ කුසල් මත නිසා. එහෙමනම් මොකද මම මේ කරන්න ඕනේ? එහෙමනම් ඒ ප්‍රමාණය වැඩි කරගෙන යන්න ඕනේ. හරි ලක්ෂ්මතු දැන් ඔන්න ඔබතුමා කියපු කාරණාවත් එක්ක මුතුගේ අර දැක්ම ටිකක් වෙනස් දැක්මක් නේද? දැක්මක් නැහැ කියලා කිව්වා අතරම. නෑ මෙහෙම එකක් තියෙනවා. දැන් මේ මම හිතන විදිහ ඒ මේ කියන්නේ මම කියන්නේ පොයට පන්සල් යන්න ඕන කියලා දෙයක් නැහැ. බුදුන් වඳිනවා තමයි ගොඩක් අය. ඒ වුණාට ඒ බණ අහනවා තමයි. ඒ වුණාට ඒව අහලා මේ කණින් පිට කරනවා. ඉතින් එහෙම නෙමෙයි. ඒක අපි අධ්‍යාත්මික අපි අරගෙන අපි ඒක මේ මොකද අපින් කෙරෙන්න ඕන දේ විතරක් හිතන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධ ආගමෙන් වැරදි දෙයක් ඔළුවට ගන්න නරකයි. ඒකෙන් ඒ අරගෙන ඒක මට ඒක කියන්න පැහැදිලි කරන්න දෙන්නේ නැහැ. සරලම කියන්නේ කියන එක හදවත ඇතුලේ තියාගෙන ධර්මානුකූලව ජීවත් වෙන්න ඕනේ. ධර්මයෙන් ඇතුව ජීවත් වෙන්න නැතුව මේ හැමදාම උද්දුන් යන්දත් ගොඩක් අයගේ තියෙනවා මේ සිල් ගන්නවා. ඒ වුණාට ගොඩක් අයගේ තියෙන බොරුවනේ. ඉතින් මම ඒකට කැමති නැහැ. බොරුව පෙන්වන්න එපා කියලා මං කියන්නේ හැමෝටම. හොඳ පණිවිඩයක්. නේද? මුතුගේ අදහසට අපි ගරු කරනවා. මේ හොඳයි. ඉතින් අපිට ලැබිලා තියෙන කාලය අවසාන නිසා කනගාටු වෙන්නත් පෙරසරහන් අවසානයේ සනිටුහන් කරන්න සිද්ධ වෙනවා. ලක්ෂ්මාත්‍යෝ මේ ඔබතුමා ලියපු කරුණු කාරණා තවත් තියෙනවා. මම හිතනවා ඒක මුතුට බොහොම නිදහසේ කියවන්න හැකියාවක් තිබුණා ගෙදර ගිහිල්ලා. ඉතින් මේ අනාගත වැඩ කටයුතු සියල්ලක්ම
සරල ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මේ අවුරුද්ද අග වෙන විට මෙතුමාම සඳහන් කරපු විදියට ඔය ඉන්න ආදරණීය ප්‍රේමවන්තයත් එක්ක යුග දිවියට ප්‍රවිෂ්ඨ වන්නට ඒ වාසනාව ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ලබා ගන්න පුළුවන් ගිහිල්ලා නිදහසේ කීවල බලන්න. බොහොම ස්තුතියි කියලා තියෙන දේවල්. ඉතින් හක්ෂ මාත්‍යාටත් බොහොම ස්තුතියි. ඒ වගේ මුතුටත් අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපි වැඩසටහන සම්බන්ධ වුණාට දෙදෙනාටම අයිබෝන් කියලා සමුදන්. අයිබෝන්. අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන්නේ සංගීතයත් එක්ක මුසු වෙන බලාපොරොත්තු වෙන විරාමයකට.